සියලුම අපේ ආදරණීය සහෘද සමුච්චයන්නි ඔබ හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා සුභ අරුත් පිරිපුන් නිමේෂයක් වේවා කියලා මේ නිමේෂය ආදරයෙන් යුක්තව අදත් අපි ඔබේ ආලින්දයට ගොඩවදිනවා අවසරයි ඔබත් එක්ක ඒකාත්මික වන්නට මේ ඇරඹෙන්නේ TV එකේ යථාර්ථය සහ ෆැන්ටසිය අතර දෝලණය වන මිනිස්කම සොයා යන නව්‍යතන සමාජ කතිකාවත Potawe Issakkaluwa. Supurudu Paridi, Adat Api, Potawe Issakkaluwa, Arthanvita Wu, Sangvadaya, Hadaganmannata, Kalakaruwan Dedenek, Mema Sthanayata Kandawanda Sudanam Wenawa. Api Mulinma Aradhana Karanne, Lankiya Rurajinak Aya, Me සුන්දර රෝසපුව අපේ ටෙලිනාට්‍ය කලාව චිත්‍රපට කලාව හැඩ කරා වර්තමානයේදීත් එහෙමයි අපි ආදරයෙන් යුක්තව ඇයගෙන කතා කරන්නේ බොහොම රංගනය පිළිබඳව ඉතා ඉහළම ඉහළ ප්‍රතිචාර දිනාගනිමින් ආන්දෝලනාත්මක චරිත රාශියක් රඟපාන්න ලැබුව ඇය අපි මේ වැඩසටහනට ආරාධනා කරා ඇයට සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරන්නේ Gayesha Pereira, Overtime. ඉතාමත් ආදරෙන් පිළිගන්නවා Gayesha අපේ වැඩසටහනට මේ Potawe Issakkaluwa ආදරෙන් ආරාධනා කරනවා අසුන් ගන්න. හොඳයි. දැන් සූදානම් වෙනවා. තවත් ආදරණීය කලාකරුවෙක් ඉතාමත් ආදරණීය කලාකරුවෙක් හොඳ මිනිස්දම් රකින ආදරණීය පුරවැසියෙක් අපිත් එක්ක එකතු කරගන්නට ඔන්න ලාංකේය ටෙලිනාට්‍ය කලාව වේදිකා නාට්‍ය කලාව සිනමාව තුල ඔහුගේ රංග භූමිකාවන් ඉතාමත් දර්ශනීය ආකාරයෙන් දක්ෂතම ආකාරයෙන් අප වෙත දිනන කලා කියලා කිව්වොත් නිවැරදි මේ ආදරණීය කලාකරුවා අපි හැමදාම ආදරය කරන Chinthaka Kulatunga Hamadam Hina Vila in Chinthaka Adat Api Tekkadu Vila Inno Api Potawe Issakkaluwa Adarin Yukta Ubatuma Pili Gannwa Asun Gann Hondai Hondai අද අපි සූදානම් වෙන්නේ Potawe Issakkaluwa ආදරණීය අරුත්බර සංවාදයේ ගොඩ නගන්නට මේ ආදරණීය කලාකරුවන් දෙදෙනා සමග එකතු වෙලා ප්‍රේක්ෂක හිතවතුන් හිතවතිනේ අපි දන්නවා ආලින්දේ ඔබ අපි වෙනුවෙන් බලාගෙන සිටිනවා අරුත්බර සංවාදයකට අවතීර්ණ වන්නට ඔන්න අපි ඒ අවස්ථාව ඔබට TV එකෙන් ලබා දීලා සූදානම් වෙනවා දැන් අපි ආදරණීය Gayesha සමග වචන කීපයක් කතා කරන්නට Gayesha මොනද මේ දවස්වල වැඩ මේ දවස්වල බ්‍රේකින් නිවුස් අලුත්ම චිත්‍රපටිය මගේ වැඩ කටයුතු කරගෙන යනවා ලකි ඩෑස් මහත්මයා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටිය ඉතින් ඒකට මූලික තැන දීලා තියෙනවා ඒත් එක්කම නටනවා මේ දවස්වල ඒත් එක්කම ත්‍රිශූල දීප තඹිට මහත්මයාගේ ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනා කරලා තියෙනවා ඒකෙත් වැඩ කටයුතු ඉතාමත් ඉක්මනින් ආරම්භ වෙනවා හොඳයි ඒක තමයි මේ මේ Gayesha චින්තකය දිහා බලන්නකෝ සුදු වෙලා ලස්සන වෙලා ලස්සන දවසින් දවස වෙනස් වෙලා ලස්සන වෙනව නේද මැලි වෙලා පැත්තට යන්නේ අද සුදු මැලි වෙලා නෑ නෑ මැලි වෙලා නෙවෙයි ඒක මේ අපි දිහා බලුවම අපේ තියෙන සුදු මැලි වෙලා නේ කළු වුණාට මොකද්ද මේකේ රහස ජීවිතේ යම් යම් වෙනස්කම් වුණා ඇත්තට මං හිතන්නේ අර සතුට හොයාගෙන යන සාමාන්‍ය ක්‍රමයට වඩා අධ්‍යාත්මිකව මේක කොහොමද හොයාගන්නේ කියන ව්‍යායාමයේ මම මේ දවස්වල නිරත වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට එතකොට රෑ නිදිමරන දේවල් යාළුවෝ සමග එක්කහ වෙලා එකට දාන සාජ්‍යවන් වලින් මිදිලා පොතපතත් එක්ක භාවනාවත් එක්ක පොඩ්ඩක් ගත කරන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඒකේ වෙනස වෙන්නට ඇති ඔබට ඒ විදිහට පේන්නේ.
Baitan oil out in here, would it? A pretty time it didn't in the Beruna. Maybe Eker Mangitani Kaliak Parasak Meh, Unumela Kitin Tianapulang Eker, Taman Tumana Vitra Yavashin Tinisa, Rajivite, Godak, Mavadigay, Saturto Hagan Gil, Evan, Saturday Labin Netuna, make a cohere the Tinikin, Hoyandian. Government tulam matamai meka huwe ne. Ite inisa mangitani Wedipur addakim tiyena minissunta wada vegen etenta yannata puluwan kama tiyenawa kiyala thamai man viswas karanne. Hari api edewaluth katha karamu. Me dawasala monada karanne api obei vruttiyata adalo? Vruttiya kiyana attarama giya vruddena man godak me sanath weda kara adui kiyanne vyapara katiyuth ekka hitiya. නමුත් මේ අවුරුද්දේ මුලදීම සෝමරත්න සානායක මහත්මයාගේ අලුත්ම ආරක අලුත් චිත්‍රපටයක් ඒකේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ඊට පස්සේ මේ දව ආපහු ප්‍රියන්ත ෆනෑන්ඩුගේ හිලන්දාරි හන්දාව කියලා නාට්‍යයක මේ දවස්වල රූගත කිරීම කරනවා. එසේනම් ප්‍රිය හිතවතුන් හිතවතිනේ අද අපි මාතෘකාවට බහින්න හොඳම වෙලාව මේක කියලා හිතනවා. අපේ මාතෘකාව අද පොටාවේ ඉසක්කළුවේ සංවාදයට බඳුන් කරන්නේ Tuition. Tuition, School, Adhyapane, Hariyakara, Kirinona, Ethan, Lamigude, Tuition class, Secretan, Nulne. Samar Vita, Avashya Veno. Oh, Nani. Yantu, Womanai, School, Adhira, Adhyapane, Kirin, Nani. School, Andhata, Vedakati, Kirin, Nang, Isarvage. Tuition, Oni, Nani. Then, Tamai, Tindang, School, Hariyata, Kirin, Nani, Tamai, Tuition, Oni, Nani. එකටයුතු කරගන්න බොහොම අමාරුයි මොකද ගුරුවරයා වැඩ කරන්නේ නැහැ කියන මට්ටම නෙවෙයි තියෙන්නේ ගුරුවරයාට රජයෙන් පවර්ලා තියෙන වගකීම් වැඩි ඉස්කෝලේ යන ළමයට අනිවාර්යෙන් ඕනේ පාසල් අධ්‍යාපනය හරියට ලැබෙන්නේ නැත්නම් ඉතින් අනිවාර්යෙන් ටියුෂන් ඕනේ ඉතින් ඕ නැතුවත් බෑ ඉතින් පාසල්ගෙන ඉතින් වැඩ කෙරෙනවා කෙරුණාට තමයි ටියුෂන් උත් ඕනේ ඉගෙන ගන්න ජොලියට යන ඇත්ත ඇති අපි නංගි ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි ඉතින් ටියුෂන් යන්න ඕනේ ජොලියට කියලා වැඩක් නැහැ අපිට වැඩිපුර ඉගෙන ගන්න ටියුෂන් කියලා දිනවද ගයිෂා? නැහැ. ටියුෂන් කියලා නැහැ. ඔබ උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවා අවසන් කළා සාර්ථකව. ටියුෂන් යන්න දුක කොහොමද ඉගෙන ගන්නෙ? ඉගෙන ගත්තා කොහොම හරි. ඉගෙන ගත්තා. චින්තකයි ගිහිලා තියෙනවද? මම ටියුෂන් ගියා. ගියා. ඒත් හැබැයි අන්තිම මොහොතේ ගියේ කියන්නේ පාසලේදී බොහෝ වෙලාවට මම පළවෙනියා දෙවෙනියා වෙනවා පන්තිවලදී හතේ පන්ති ඉඳගෙන වගේ නමුත් අවසානයේදී නවයේ පන්ති ඕ ලෙවල් වෙනකොට මට තේරෙනවා වේගෙන් අනිත් පිරිස ඉදිරියට එනවා මම යම් යම් විෂයන්වලදී පසුබාගෙන ඉන්නවා කියලා මම ඊට පස්සේ බැලුවාම 90ක් 99ක් යනවා ටියුෂන් ඉතින් මම සබ්ජෙක්ට් හතරකට ගියා අන්තිමට මට ගිය හතරට ගිය මගේ මාස 6ක් විතර නමුත් මට ඒ හතරක් තියෙනවා ඒ ටියුෂන් ගිය හතරට අනිත් ඒවට B හතරක් තමයි තිබුණේ ඒ නිසා මම ටියුෂන් ගියා පොඩි කාලයක් A level කරනකොට බයෝ සයන්ස් කරේ ඉතින් ඒකදී අනිවාර්යෙන් ටියුෂන් යන්න වුණා අධ්‍යාපනය කියන එක අත්‍යවශ්‍ය සාධකයක්ද මිනිසුන්ගේ ජීවත් වෙන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයි මිනිසුන්ට ඇයි එහෙම කියන්නේ ඔළු හැදෙන්න මනස හැදෙන්න ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න ජීවිතේ දකින්න මම හිතනවා අධ්‍යාපනය අවශ්‍යයි අත්‍යවශ්‍ය අපි කිමිදෙමු රියැලිටිස් සහ ෆැන්ටසි අතර ටීවීකෙන් මද විරාමයක් නැවතවත කමුවෙමු මේ පොටාවේ ඉසක්කළුව චින්තක අධ්‍යාපන කාර්යයක් විදිහට පාසල ඔබ දකින්නේ බැරරුම් ප්‍රශ්නයක් මොකද අපි පාසල් අධ්‍යාපනය තුළින් යම් යම් දේ ඉගෙනගත් සහ මේ පොළවේ පය ගහලා ඉන්නේ ඒ අධ්‍යාපනය තුළින් නිසා අපිට ඒකෙන් බැහැරව වෙනත් මානයක ඉඳලා මේක දිහා බලන්න වාසනාව උදා වෙලා නැහැ
ඒ නිසා අපි ඒ අධ්‍යාපන රටාවට කොටු වෙලා ඒක තුල යම් යම් විෂය ධාරාවන්ට කොටු වෙච්ච අධ්‍යාපන පෙරළියක මේ මාර්ගික තමයි අපි අවතීන වෙලා ඉන්නේ. ඒ නිසා මම හිතනවා ඇත්තටම පාසල් අධ්‍යාපනය තමයි ඉතින් අපිට ලැබුණේ. ඒ නිසා අපිට ඒ අධ්‍යාපනයේ වටිනවා. CWW කන්නංකර මහත්මයා නිදහස් අධ්‍යාපනය අපේ රටට සංකල්පය හඳුන්වා දුන්නා. ඒ සංකල්පය ඔස්සේ අද වෙනකන් අපි යනවා. හැමෝටම සම අයිතිවාසිකම් සම අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන කියන කාරණාව පිළිබඳව තමයි හැමෝම කතා කරන්නේ. නිදහස් අධ්‍යාපනය ගැන තමයි හැමෝම කතා කරන්නේ. ඒත් එහි සත්‍යතාවයක් තිබෙනවද වර්තමානයේ වෙනකොට ඒ යථාර්ථය බවට පත් වෙලා තිබෙනවද? ඒ ෆැන්ටසි එකක් විතරමද? නෑ මෙහෙමයි. ඔය කියපු හැම කාරණාවක් පිටපස්සෙම තියෙන්නේ. අපි අවසානයේදී හිතන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමය. නිසි අධ්‍යාපන ක්‍රමයක් ලැබෙනවා නම් දරුවන්ට අපිට ටියුෂන් වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. අර නිදහස කියන දේ, අධ්‍යාපනයේ නිදහස කියන එක මම හිතන්නේ දරුවන්නේ අධ්‍යාපනය ලබන්නේ. දරුවන්ට ලැබෙන්නේ නැහැ කියන තැන තමයි මම නම් ඉන්නේ. කියන්නේ ඒ නිදහස ලැබෙන්න ඕනේ දරුවන්ට. ඉගෙන ගන්න දරුවෝනේ. එතකොට ඒ දරුවන්ට ඒ අධ්‍යාපනයේ නිදහස ලබා දෙන්නේ කවුද කියන ප්‍රශ්නාර්ථයන් මතුවෙනවා. එතකොට ඒ නිදහස ලැබෙන්නේ ගෙදරින්ද, එහෙම නැත්නම් පාසලේ ගුරුවරුන්ගෙන්ද, එහෙම නැත්නම් වටපිටාවෙන්ද කියන එක අපිට ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. අද ඉතාමත් තරඟකාරී මට්ටමක අධ්‍යාපනය ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන වතුර පහරේ දෙමව්පියෝ වැඩියෙන් පීනන්න උත්සාහ කරනවා. හැබැයි ගිලෙන්නත් උත්සාහ කරනවා. දරුවන්වත් ගිල්ලවන්න උත්සාහ කරනවායි කියන මතයක තමයි මම ඉන්නේ. අපි ඉදිරියට කතා කරමු. මම නම් හිතන්නේ නිදහස, ඒ ලැබිච්ච නිදහස මම හිතන්නේ අද වෙද්දි තියෙනවද කියලා ලොකු ප්‍රශ්නයක්. ඔව්. ගයේෂා මතු කරේ මේ නිදහස අධ්‍යාපනය පිළිබඳව. නිදහස කියලා කියන්නේ මේ 1948 ලැබිච්ච නිදහස නෙවෙයි. චින්තකයේ මේ ටියුෂන් යන්නේ ඇත්තටම ඉගෙන ගන්නද නැත්නම් මේ නිකන් ෆැන්ටසි එකක් හොයාගෙන යනවද? රියැලිටි එකද හොයන්නේ ෆැන්ටසි එකද හොයන්නේ? ටියුෂන් වලට යන්න ඉස්ලාම් පෙළඹෙන්නේයි කියන කාරණේ මට එතකොට මතක් වෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි අධ්‍යාපනය කරන කාලේ 80 දශකයේ ඒ කියන්නේ පාසල් තුලත් ඒ ෆැන්ටසි එක තිබුණා. විශේෂයෙන් මිශ්‍ර පාසලක නමගේ පන්නිපිරි ධර්මපාල විද්‍යාලයට තේ නිසා අලුතෙන් ආපහු ටියුෂන් එකක් ඇතුලේ වෙන හොයාගන්න බැරි ෆැන්ටසි එකක් අපිට තිබුණ නැහැ. හැබැයි සමහරලාට ගර්ල්ස් ස්කූල් වල හරි බොයිස් ස්කූල් වල හරි වෙනම එහෙම ඉන්න පාසල් වලදී ළමයි ඉන්නට ওই ෆැන්ටසි එක හොයාගෙන ටියුෂන් යන්නට ඇති. මොකද ඔවුන් ඇත්තටම එකම පිරිමි පිරිසක් ඉන්නේ. ඔවුන්ට ශ්‍රීලිංගික යන සහ විරුද්ධ ලිංගිකයන් අතර යම් කතා බහ කරන්නටත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි කාල වකවාන වලට ඔවුන්ට ඒ ෆැන්ටසියක් වෙන්නට ඇති. නමුත් අපිට ඒ තරම් මට දැනෙන්නේ නැහැ ෆැන්ටසියක් විදිහට. නමුත් පාසල් අධ්‍යාපනය තුළ විධිමත්ව ඒ විෂය ධාරාවන් අපිට හරියට ලැබුණා නම් මං හිතන්නේ නැහැ ටියුෂන් වලට ළමයින් පෙළඹී කියලා. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් නිවැරදි විෂය මාලාවකට හරි විධිමත් අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ කියලා. ලැබුණා. අපි දන්න විදිහට මේ විරුතාර්ථික රටාවෙන් මේ රට මේ විරුතාර්ථිකයේ ග්‍රහණයට හසු වීමට පෙර ඒ ගුරුවරුන් ගුරු දෙවියන් විසින් සලකන කාලයක් මේ රටේ තිබුණා. සහ ඔවුන් ඉගැන්වේ සබ්ජෙක්ට් විතරක් නෙමෙයි, මිනිසුන්ට ජීවිතය ඉගැන්වීස් පාසල්වල. එතකොට ඒ ජීවිතය උගන්නන පාසල්වලදී ඒ කාලවල විද්වත් මිනිසුන්, සතුටෙන් සිටින මිනිසුන් පොළවේ පය ගහලා ඉන්නට පුළුවන් ඕනම අවස්ථාවකට, ඕනම වේදනාවකට ඔරොත්තු දෙන පෞරුෂයන් බිහි කරා. මේ විවෘතාර්ථිකෙන් පසුව, මේ ගෝලීයකරණයෙන් පසුව අපේ රටට මේ අපේ රටේ අධ්‍යාපනයට ඇති වෙලා තියෙනවා නම් වෙනසක් ඇති වෙලා තියෙන්නේ ඒ කොහොමද ඇති වෙලා තියෙන්නේ? නෑ, ඒ හරහා මේ හඹාගෙන යෑම, දියුණු වීම, මුදල් හොයාගෙන පසුපස හඹායාම තුළ අධ්‍යාපනයත් එතකොට උත්සාහ කරනවා මොන සබ්ජෙක්ට් එකද අපිට වඩා ගැළපෙන්නේ. ඕක නොගැළපෙන එක වුණත් කෝකෙන්ද අපිට ජොබ් එකක් කරන්නට පුළුවන්, ලෝකේ වැඩියම සල්ලි හම්බ කරන්න තියෙන මොන සබ්ජෙක්ට් එකද කියන කාරණාවලට එනවා ඔවුන්ගේ. එතකොට අර පොළවේ පය ගහලා ඉන්න එකවත්, ගහකොළ ගැනවත්, රටතොට ගැනවත් නෙවෙයි අවධානය මූලිකව වෙන්නේ, පොතපතට සහ ඔවුන්ගේ විෂය ධාරාවට පමණයි. එතකොට මං හිතන්නේ අපි ඒ වෙන දෙයක් ඉගෙන ගන්න යන එක තුළම අපිට අපේ ජීවිතය, ගෙදර, රට, පාසල මේ සියලු දේවල් අතහැරනවා. ගහකොළ අපි හුස්ම ගන්න කොහෙන්ද, මේවා අපිට ලැබෙන්නේ කොහොමද, ඒ කිසි දෙයක් දන්නේ නැතුව අපි සබ්ජෙක්ට් එකකට විතරක් ගොනු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ තීව්‍ර වූ අවස්ථාවක් තමයි ටියුෂන් කියන්නේ. මම හිතන්නේ ඒක පෞද්ගලික අධ්‍යාපනය. ඒ කියන්නේ මුදල් වියදම් කරලා තමන්ට ඉතා වේගෙන් අර ගොඩාක් දේවල් ඉගෙන ගන්නවට වඩා එකම දෙයක් වෙනුවෙන් එක්ස්පර්ටිස් කෙනෙක් වෙන්න හදන අවස්ථාවක උච්ච වූ අවස්ථාවක් තමයි මං හිතන්නේ ටියුෂන් කියන්නේ. ඔව්, ටියුෂන් දැන් මේ ටියුෂන් මේ
වලින් බලාපොරොත්තු වෙන දේම ලැබෙනවා කියලා ඔබ හිතනවද ගයිෂා? එකක් මම ටියුෂන් ගියේ නැති නිසා මම දන්නේ නැහැ ඔය ඕකට හරීම උත්තරේ. හැබැයි මම මෑත කාලීනව ගත්තාම දැන් ටියුෂන් නැති කාලයක් තිබ්බනේ. ඒ කාලේදී අපේ තියෙන එක්සෑම්ස් වල වාර්තා අරගෙන බැලුවොත් ඒ කාලේදී පාස් වෙච්ච කියන පාස් වෙච්ච ප්‍රමාණයන් හා සසඳන විට මේ මෑත කාලයේදී ඒ එක්සෑම්ස් වලින්ම පාස් වෙච්ච ඒ කාල වකවානු සසඳන වෙලාවේදී අපිට හිතෙනවා නම් වර්ධනයක් ඇති වෙලා තියෙනවා කියලා. අනිවාර්යෙන්ම කිව යුතුයි ටියුෂන් වල බලපෑමකින් අපි ඉහළ තත්වයකට ගොඩ වෙලා කියන එක. හැබැයි ඒ තත්වයෙන් පහළ මට්ටමක සිටිනවා නම් අපිට අනිවාර්යෙන්ම අමාරුවෙන් හරි කියන්න වෙනවා කොච්චර දෙමව්පියෝ වියදම් කරත් මේකේ වර්ධනයක් සිදු වෙලා නැහැ කියන එක. එතකොට මතුවෙන තවත් කාරණාවක් තිබෙනවා. දැන් මාධ්‍ය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ශීඝ්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. අපේ දරුවන්ට අධ්‍යාපන ලබා ගැනීමේ අධ්‍යාපන කාර්යයන් විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. පොත්පත් සංගරා මුද්‍රිත මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය මේ අන්තර්ජාලය මේ හැම දෙයකටම හැසිරිලා ඒ අවශ්‍ය ඕනෑම දැනුමක් ලබා ගන්නට පුළුවන්. ටියුෂන් එකට අදාළ දෙයක ඔබ කියන ඔය ප්‍රතිඵලවල වර්ධනයක් සිදු වෙලා තියෙනවා නම් ඒ වගේ දේවල් වලින් සිද්ධ වෙන්න බෑද? ගුරුවරුන්ගේ මානව සම්පත්වල සංවර්ධනයක් හින්දා වෙන්න බෑද? නෑ මම විශ්වාස කරනවා මෙහෙමයි අන්තර්ජාලයේ තියෙන ඒ දියුණු මට්ටම් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි අපි ලෝකය දකින්න. කියන්නේ මේ රටින් එතර වෙන්න ලෝකය දකින්න අනිවාර්යෙන් මේ දැනුම අත්‍යවශ්‍යයි කියන එක. හැබැයි ටියුෂන් වලින් කෙරෙන්නේ ඔය අපි නොදන්න ලෝකය දිහා බැලීමක්ද? එහෙමත් නැත්නම් අපි දරුවෝ අතර දරුවෝ නොදන්න දේවල් ඉගෙන ගැනීමක්ද? එහෙමත් නැත්නම් දරුවෝ ආසාවට ඒ පැය දෙක තුන සහ ගිහිල්ලා එකිනෙකා අතර තියෙන අදහස් හුවමාරු කර ගැනීමක්ද? එහෙමත් නැත්නම් කාලය කා දැමීමක්ද කියන ප්‍රශ්න මතුවෙනවා. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමව්පියන් සොයන්න ඕනේ. ටියුෂන් පන්තියකට යනවා නම් දරුවා මොනවද ටියුෂන් පන්තිය ඇතුලේ කරන්නේ? දරුවාගේ ඒ කාලය වියදම් වෙන්නේ මොන දේවල් සඳහාද කියන ප්‍රශ්නාර්ථ මතුවෙනවා. හොඳයි. ගයිෂ මතු කරා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්නට ඕනේ. අපි කිමිදෙමු රියැලිටි සහ ෆැන්ටසි අතර. ටීවී එකෙන් මද විරාමයක්. නැවතවතාවක් හමුවෙමු මේ පොටාවේ ඉසක්කළුව. පොටාවේ ඉසක්කළුව ආදරණීය අරුත්බර සංවාදයත් සමගයි ඔබ මේ ඒකාත්මිකව සිටින්නේ. අපි අද ආරාධනා කළේ ආදරණීය සහෘදයන් දෙදෙනෙකුට චින්තක කුලතුංග සහ ගයිෂා පෙරේරා ආදරණීය මේ කලාකරුවන් දෙපළ අපිත් එක්ක මේ ඒකාත්මිකව සිටින්නේ. චින්තකයියා, අධ්‍යාපනය කියන එක සමා වෙන්න චින්තක අයියා කියලා කියනකොට සමාවට කියනකොට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ වගේ වයසක කෙනෙක් කොහොමද චින්තකට අයියා කියලා කියන්නේ කියලා. හැබැයි මේ ආදරයට කියන්නේ අපි චින්තක අයියා කියලා. වයස මම දන්නෙත් නෑ ඇත්තටම. වයස කී 35? වයස නම් නේ වයස. එක වයස තමයි. කමන්නේ. හරි. අධ්‍යාපනය කියන කාරණාව මුලින්ම ආරම්භ වෙන්නේ කොහෙන්ද කියලා කතා කරුත් අපි විශේෂයෙන් අපි වැඩිහිටියන්ගෙන් ආයත ඉතිහාසයට ගියාට පස්සේ අනුකරණය පාදක කරගෙන ආරම්භ වෙච්ච විදිහක් ගැන නිකන් අදහසක් පළ කරන්න පුළුවන්. මට ඒ ගැන එහෙම ලොකු අවබෝධයක් නැහැ අතර මේක විශ්ලේෂණය කරගෙන යනකොට. නමුත් මම හිතන්නේ අධ්‍යාපනය දැන් අපිට මුලින්ම ලැබෙන්නේ අම්මගෙන් කියලා. කියන්නේ එහෙම සත්වයන් විවිධාකාර රටාවන් හරහා ඉගෙන ගැනීම කරලා ඇති අපි මං හිතන්නේ අම්මගෙන් බිහි වෙච්ච දවස් ඉඳගෙන අම්මාටගේ තුරුලට වෙලා ඉඳගෙන අම්මගේ උණුසුම පහස ලැබමින් අම්මා සමග සමයි ගනුදෙනු ඇති කරගන්නේ. මං හිතන්නේ මෙතන තමයි අධ්‍යාපනය ආරම්භය කියලා මම හිතන්නේ. හරි. ඒ නිසා ඒ ආධ්‍යාත්මික බැඳීම ඊට පස්සේ අධ්‍යාපනය කියන්නේ මේ අකුරු නෙවෙයි මම විශ්වාස කරන විදිහට. පොතපතේ අධ්‍යාපනය ගැන ටියුෂන් අපි අදාළ වෙන්නේ එතෙන්ට. නමුත් ලෝකයේ පිළිබඳ දැනුම ලෝකයේ පිළිබඳ සෙවීම මනුෂ්‍යත්වයේ අගය කිරීමට හැකියාව ලැබීම පෞරුෂය වර්ධනය මේ සියලු කාරණා මේ ඊට පරිබාහිරව තියෙන්නේ. උගත්කම සහ බුද්ධිමත්කම අතර වෙනස. උගත් එක් වෙන්න ඉගෙන ගන්නට ඕන. නමුත් බුද්ධිමත් එක් වෙන්න එහෙම අධ්‍යාපනයක් අවශ්‍යම නැහැ. නමුත් අර බුද්ධිමත් වෙන්නට ඕනේ
මූලිකවම අම්මගෙන් ලැබෙන සෙනෙහස ඒ ස්පර්ශය සහ ඒ සියලු දේවල් මත මං හිතන්නේ අධ්‍යාපනය ආරම්භ වන්නේ ඒ සම්බන්ධතාව වලින් කියලා තමයි මගේ විශ්වාසය. ඊට පස්සේ එතනින් එහාට අපි සමාජයෙන් අපි විශේෂ ඒ කියන්නේ සමාජ ස්කන්ධයන් වලින් ඊට පස්සේ තමන්ගේ ගෙදර නිවසේ පිරිසගින්න විශේෂයෙන්ම ඒක ඇත්තටම අපිට වඩා ඉහළ වූ අපේ අම්මලාගේ කාලවල වැඩිහිටි කාලවලදී ඇත්තටම මං හිතන්නේ අධ්‍යාපනය කියන එකට පාසල් යනවාට වඩා ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ඊට පස්සේ දෙමව්පියන් වලට යනවා නම් ඒ දෙමව්පියන්ගේ මාමලා නැන්දලාගෙන් එහෙම නැත්නම් ගෙදර ඉන්න ආච්චි අම්මගෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ ලෝකේ ගැන ඉගෙන ගත්තේ ඒ කියන්නේ මිනිසුන්ට ගරු කරන්නට හැසිරෙන විදිය කනබොන විදිය මේ සියලු දේවල් පාසල් ගිහින් ඉගෙන ගත්තේ නැහැ මුන්ඩිසෝරි ගියේ නැහැ ළමයි මේ දේවල් ඉගෙන ගන්න නමුත් ඒ අපිට ගැළපෙන වූ රටාවන් ඇතුලේ මං හිතන්නේ මහා අධ්‍යාපනයක් අපිට ඒ වටපිටාවෙන් ලැබුණා සිතේ පාසල් අධ්‍යාපනය තුල ඔය සමාජ වගකීම් කියන දේවල් සමාජානුයෝගී පුද්ගලෙක් බවට පත් කිරීම ඒත් එක්කම පෞරුෂ වර්ධනයේ හැදියාව මනුස්සකම ගුණදම් කියන ඒවා උගන්වලාම නැද්ද ඒවා උගන්වනවා මේව මං හිතන්නේ මේ අපි ගාව තිබුණු අපේ ජීවනාලිය තුල තිබූ යම් යම් සංකල්ප එළියට අරගෙන අපි මං හිතන්නේ මේක ඉතාම පුළුල්ව කතා කරන විශේෂ ධාරාවකට යන අධ්‍යාපනයෙන් පිටහටන් යනවා නමුත් ඒ දේවල් අපි ගාව තිබුණ දේවල් නැවත යුරෝපය හරහා වෙනස් වර්ෂන් එකකින් අපිට උගන්වනවා කියලා තමයි මට දැනෙන්නේ කියන අපි ගාව තියෙන දෙයක්ම නැවත ඇවිල්ලා ඒක විශ්ලේෂණය කරලා ක්‍රමවත් ආකාරයට කියනවා මෙන්න මේ විදිහට තමයි මේක ඉගෙන ගන්න කියන මිනිහෙකුට ගරු කරන්නේ මෙන්න මේ විදිහයි ඔබ පොසිටිව් තින්කින් කියලා මෙන්න මෙහෙම තමයි සමාජයේ දෙස යහපත් ඇසින් බලන්නේ කියලා. හැබැයි මේ අපි දන්න ටික තමයි වෙන විදිහකට වෙන ලේබල් එකකින් අපිටම ආපහු මේ මාකට් කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක නොදැන අර අපිට වටපිටාවෙන් සහ පරිසරයෙන් දිමෝපියන්ගේ ආශ්‍රයෙන් ලැබුණු ඒ උණුසුම එක්ක ලැබිච්ච ඒ දායාදයන් දැන් නොලැබෙන අයට අනිවාර්යෙන් මේ අධ්‍යාපන ක්‍රමයට යන්න වෙනවා. එතකොට ඔවුන්ට මේක තුල තමයි ඒ පැවැත්ම තියෙන්නේ. නමුත් අපිට අපේ මුතුමිත්තන්ගේ ඉඳලා සමාජයෙන් ලැබුණු අත්දැකීම් එක්ක ඔවුන් ලොකු පතාක යෝධයන් වගේ ඔවුන්ට ඒ පරිකල්පනය තිබුණා දේවල් ලොකු වැව් දාගැබ් හදන්නට නිර්මාණය කරන්නට ඒ ශක්තිය හම්බුනේ පරිකල්පනය හම්බුනේ එහෙම අධ්‍යාපන රටාවක් තුළ. නමුත් දැන් අපිට ලැබෙන ඒක තුළ අපේ රටේ මං හිතන්නේ විද්‍යාඥයන් සහ එවැනි දාර්ශනිකයන් බිහි වෙන්නේ නැහැ. යම් කිසි සබ්ජෙක්ට් එකකට එක්ස්පර්ටි කෙනෙක් හම්බ වෙයි. උදෙන් ඔබ ඔබ මතු කරන කාරණාවන් එක්ක මට හිතෙනවා මේ පාසල් අධ්‍යාපනය පද්ධතිය කියන එක ඒ තරම් වැඩක් ඇති දෙයක් නෙවෙයි වගේ ගතියක් පෙන්වන්න කරනවා. මම හරිද ඔබ කියන කාරණාවත් එක්ක මම නිගමනයකට අවිල්ල තියෙන එක? පාසල් අධ්‍යාපන පද්ධතිය යම්තාක් දුරකට දැන් එපා වේ ඇත්තටම මේ ඒ තුල දැමක් වෙනවාද කියන ප්‍රශ්නේ තියෙනවා පාසල් අධ්‍යාපන. එසේ නම් තාමත් ඇයි ඔබේ දරුවන් පාසලට යවන්නේ? අපිට වෙන විකල්පයක් නැහැ. අපිට අපෝ ඒගොල්ලන්ව ගමට යවලා ගමේ තියෙන සුන්දර රුධිරත්වය විඳලා වෙල්ලිපනල්ලේ ඇවිදලා ඇලදොලක නාවලා එහෙම එන තත්ත්වයක් පසුබිමක් නැහැ. දැන් ලෝකේම වෙල්ලිපනල්ලේ ඇවිදලා ඇලදොලක දැමූ පමණින් ආච්චිගෙන් සීයගෙන් අම්මගෙන් තාත්තගෙන් ඉගෙනගත්ත පමණින් මේ තරංගකාරී රටාවකට මූණ දෙන්න පුළුවන්ද ගයේෂ? අද තියෙන තරංගකාරී මට්ටමට මූණ දෙන්න නම් ටිකක් අමාරුයි. ඒ කියන්නේ අද මේ තරංගකාරී මට්ටම ඇති කරලා තියෙන මං හිතන්නේ gedera ඉන්නේද මුල්මදී. අපි බැලුවොතින් ගෙදර තමයි අම්මා තමයි කියන්නේ මට මේ සමා වෙන්න මං එහෙම කියනවට බාර යහපැත්තේ අල්ලපු ගෙදර කාට වැඩිය කොහමද ලකුණු ගන්න ඕනේ අම්මා තාත්තගේ සංකල්පය බලන්න කියන්නේ දරුවාගේ ඒ තියෙන කුසලතාවයන් දක්ෂතාවයන් ඔප්නැංවීම නෙමේ කරන්නේ අර අනෙකුත් දරුවට වැඩිය ඉහළ මට්ටමකින් ලකුණු ගන්න ළමයාව මේ තරඟා වලිය ඇතුලේ ලොකු මේ පුෂ් එකක් දෙනවා එන සමහරලාට අපි නිකන් හිතමුකෝ මීටර 100 දුවන මිනිසයාට සාමාන්‍යයෙන් අපිට ඔය මේ 800 1000 දුවන්න බෑනේ. හ්ම්. 800 වගේ ඉවෙන්ට්ස් කරන්න බෑනේ. මොකද මීටර 100 දුවන එක්කෙනා පුරුදු වෙන්නේ මේ මීටර 100 දුවන මේ ඒ තරඟාවලියට අනුකූල ටෙක්නික්ස් භාවිතා කරන්නනේ. ඒතර එයාට සමහර වෙලාවට ලොง කියන්නේ දුර ධාවනය පිළිබඳව ලොකු ටෙක්නික්ස් ප්‍රමාණයක් ඇති කරගන්න බෑ. එහෙම වුණොතින් කකුලේ ක්‍රෑම්ප් වෙන්න පුළුවන් ලොකු විවිධ ශාරීරික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ දරුවන්ටත් එහෙමයි. දරුවන්ගේ තේ මනස දරුවේ යූස් කරන මොලේ තියෙන ඒ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. හැම දරුවාටම එකම විදිහේ කුසලතා නැහැ. එකම විදිහේ දක්ෂතා නැහැ. ඉතින් දෙමව්පියෝ දැනගන්න ඕන ඔක්කොටම කලින් දරුවන්ගේ තියෙන
ප්‍රමාණය මොකද්ද? ඒ ප්‍රමාණය මං හිතනවා ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති තමන්ගේ දරුවා ඉහළටම යනවා දකින්න. හැබැයි අපි සමාජයේ විදියට කරන්න ඕන එකම දේ තමයි දරුවන්ව අනුගත කරන්න ඕන දරුවන්ගේ දක්ෂතාවයන් කුසලතාවයන් ඔප්නම් නංවන්න මිස අනිත් අය අතර තරඟ තරඟකාරී මට්ටමක් ගොඩනගන්න නෙමෙයි. මෙන්න මේ දරුවන්ගේ මානසික ශක්්‍යතාවයන් ගැඹුරවල් හරියට අවබෝධ කරගෙන පරාසයන් හරියට අවබෝධ කරගත්ත හින්දා තමයි මනෝවිශ්ලේෂණවාදී පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලා වගේ අය ජින් පියාජේ වගේ අය බ්ලූම්ලා එතකම ස්කිනර් වගේ අය හැමෝම එකතු වෙලා මනෝවිද්‍යා අධ්‍යාපන මනෝවිද්‍යා පර්යේෂණ ගණනාවක් රාශියක් කරලා ලෝකේ කාල සීමාවක් ලබා දුන්න පාසල් අධ්‍යාපනයේ මෙන්න මේ වෙලාවේ ඉඳලා නැත්නම් අපි හිතමු හතමාරේ ඉඳලා එකමාර වෙනකන් දරුවන්ට ඉගෙන ගන්න ගුරුවරුන්ට ඒ දරුවන්ට උගන්වන්න පුළුවන් ශක්්‍යතාවය තියෙන්නේ ඒ අවස්ථාවේදී විතරයි. ඊට එහා ගියොත් එහෙම දරුවන්ට දරා ගන්නත් බැරි වෙනවා ගුරුවරුන්ට දරා ගන්නත් බැරි වෙනවා. නමුත් වර්තමානයේ වෙන විට ඒකෙන් බිඳලා කිසිම මනෝවිද්‍යාත්මක මූලධර්මයක් නැතුව ටියුෂන් ශාස්ත්‍රයට අවතීර්ණ කරලා තියෙනවා දරුවෝ. සමහර දරුවෝ අපි දැකලා තියෙනවා පාසල ඇරිච්ච ගමන්ම ගේට්ටු ගාවට එන්නේ අම්මා පාන් කෑල්ල දිගේ අරගෙන දරුවගේ කටේ එපුවා ඊළඟට ටියුෂන් එකට. ඒ ටියුෂන් එක ඉවරලා අය 6 ඉඳලා 8 වෙනකම් තවත් ටියුෂන් එකක් තියෙනවා. ඒකත් ඉවර කරලා දරුවා ගෙදරට එනකොට හෙම්බත් වෙලා. ඊට පස්සේ හෝම්වර්ක් දීලා තියෙන ඉස්කෝලේ ගුරුතුමිය හෝම්වර්ක් දීලා තියෙන ඒවා කරන්න එයා ටයිම් යන්නේ. ඒක ඉවර වෙනකොට රෑ 11 විතර වෙනවා. නිදාගන්න 11:00 විතර. අප උදේ පාන්දර නැගිටින්න ඕනේ මේ දරුවා යන්න. තරගකාරීත්වයෙන් හෙම්බත් වෙච්චි දරු පැටව බොහොම පීඩණයට ලක් වෙලා ඉන්නේ. මම කියන දේ පිළිගන්නවද ගයිෂා? පිළිගන්න. චින්තකයි මොකද්ද මේ මේ මේක ඇතුලේ මොකද්ද අපිට හොයාගන්න යන්න තියෙන ෆැන්ටසිය හෝ රියැලිටිය? හොයන දේ හම්බෙන්නේ නැති නිසානේ මේ හැමතැනකටම දුවන්නේ. දැන් අධ්‍යාපනය ලබන්නට යම් අපි කිව්ව සයන්ස් ඉගෙන ගන්න ඉස්කෝලෙන් ළමයාට ඉස්කෝලෙන් ඒ සයන්ස් හරියට හම්බ වෙනවා නම් එයාට ආපහු අපි කිව්ව දන්නේ නැති කමට ෆැන්ටසියක් හොයාගෙන ටියුෂන් ගියා කියලා. ටියුෂන් එක ඇතුලේත් අර උගන්නන දේම නම් හෝ ඊට අඩු නම් වැඩි නම් මේක සංසන්දනය කරන්නේ. ටියුෂන් එක ඇතුලේ මේ මේ ටික කිව්වේ නැහැ නේ මට මේක ඔළුවට වදින්න කියලා දුන්නේ නැහැ නේ කියන සංකල්පය ඇති වෙන නිසා ඒක රසවත් ආකාරයට ටියුෂන් ඇතුලේ ඉදිරිපත් කරන නිසානේ එයා ළමයා එතෙන්ට යන්න පෙළඹෙන්නේ. මොනවා හෝ රසවත් භාවයක් එතන තියෙනවානේ. එතකොට අපි නිකන් හිතන විදිහට ෆැන්ටසි එක විතරක් කියන්නේ නිකන් සම්බන්ධතා ඇති කරගන්නට විතරක් කතා බහ කරන්නට විතරක් නිදහස වැඩිපුර තියෙන හින්දා විතරක් හෝ ව්‍යංගාර්ථයෙන් අධ්‍යාපනය දෙන නිසා විතරක් ඒකට යනවා කියන උපකල්පන වලට අපිට එන්න බැහැනේ. එතන ඊට වඩා අපි පැහැදිලිව දැකලා තියෙනවා අපි ටියුෂන් වලින්ද ඒවල් ඉගෙන ගත්තා. ඔව් දැන් අධ්‍යාපනයේ කියන කාර්කයේ ඇතුලේ ඉගෙනීම් ඉගෙනුම් ක්‍රමය ඇතුලේ ගුරුවරුන් කියන්නේ මාර්ගෝපදේශකයෝ. ඔව්. ඒගොල්ලෝ මඟ පෙන්වන්නු. දරුවන්ට තමයි සොයා යන්න අවශ්‍ය වෙන්නේ. දරුවන් තමයි සොයා යන්නේ. ගුරුවරු කරන්නේ මඟ පෙන්වන එක. එතකොට ටියුෂන් එකක් ඇතුලේ කරන්නේ ඔක්කොම ටියුෂන් ගුරුතුමා හොයාගෙන ඇවිල්ලා දරුවන්ට පොවනවා. සොයා යෑමක්, පරිකල්පනයක්, චින්තනයක්, නිර්මාණශීලීත්වයක් ඇති වෙනවද ටියුෂන් වල? ඔබට දැන් අපේ චින්තක මහත්මයා දැන් මතු කරපු කතන්දරේ මේ හොයාගෙන යන්න බැරි රසවත් නැති හින්දා හොයාගන්න බැරි වෙච්ච දේවල් හොයාගන්න තමයි ටියුෂන් එකට යන්නේ කියලා. ඔබට රසවත් නැද්ද පාසල් අධ්‍යාපනය? මට රසවත් පාසල් අධ්‍යාපනය. තාමත් රසවත්. මං හිතන්නේ මගේ හිටපු ගුරුවරුන්ගේ තිබිච්ච ඒ රසවත් භාවය නිසාම තමයි මං හිතන්නේ මට ටියුෂන් එකකට යන්න අවශ්‍යතාවය ඇති වුණ නැත්තේ. හැබැයි මම පාසල් දෙකක් මාරු කරා. ඒ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන්න. ඒ අතරතුරේදී මට ලැබිච්ච ගුරුවරු මං හිතන්නේ අදටත් මම මේ වන්දනාමාන කරන්න ඕන මගේ ගුරුවරුන්ට. අර ඉස්කෝලේ ඇරෙන්න තියෙන ටයිම් එකට දුවන්න ලෑස්ති වෙලා රේස් එකේ ඉන්න හිටපු ගුරුවරු පිරිසක් නෙමෙයි මට හිටියේ. අන්න ඒකයි ඒක තිබිච්ච විශේෂත්වය. හොඳ දැනකට අවිල්ල තියෙන්නේ. අපි තවදුරටත් කතා කරමු මද විරාමයක්. නැවතවතාවක් කමු එමු මේ පොටාවේ ඉසක්කලුව. Thank you.
kita selundurin ringga, nakena odi kolon runga. Ektem geval dorin, irita tapia bana, piusan kumario soyana. Baket selundurin ringga. Tuition master, inne no du tu lesin, bimpat potin potte yanna. License tiye na nisa, jausan tatan dura, tigrati ahak bala inna. Baget salun dorin ringa, naagen odi kolon runga. Ektem keval dorin, iridat piya bana, tuition mario soyana. Baket salun dorin ringa. Oh, ආදරණීය හිතවතුනි හිතවතියනි මේ පොටාවේ ඉසක්කලුව ආදරණීය සංවාදය සමගයි ඔබ ඒකාත්මිකව සිටින්නේ. ඒ ගීතය මීට ගොඩක් කාලයකට කලින් බිහිවෙච්ච ගීතයක් වගේ. මොකද ඉරිදට ටියුෂන් තිබ්බ කාලේ ගැන මේ කතා කරන්නේ. දැන් ඉරිදට ටියුෂන් තියලා තානම් අවසරු විතර තියන්න පුළුවන්. මේ දැන් ඉරිදට විතරක් නෙවෙයිනේ මුළු සතිය පුරාම දිවා රෑ නැතුව සමහර දවස් සමහර ළමයි ඉන්නවා මේ චින්තකය ඉස්කෝලේ යන්නේ නැතුව ටියුෂන් එකට යනවා. විශේෂයෙන් උසස් පෙළ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ ටියුෂන් යනවා. හැබැයි ඉස්කෝලේ ගිහපු ළමයිත් විභාගෙන් පාස් වෙනවා. ටියුෂන් ගිහපු ළමයිත් විභාගෙන් පාස් වෙනවා. හැබැයි ටියුෂන් ඇතුලේ මොකද්ද සැඟවිච්චි මේ ෆැන්ටසි එකක් තියෙනවා කියන එක අපි පිළිගන්නට ඕනේ. ඉස්කෝලේ ඇතුලේ මේ ෆැන්ටසි එක තිබුණේ නැද්ද? ආ මම ඉස්කෝලේ ගියේ පාසල් දෙකම බාලිකා ඉස්කෝලයක්. මම හිතන්නේ අපි කරපු ක්‍රියාකාරකම් වල අපි ඒ ෆැන්ටසි එක හොයාගත්තා නැත්තේ නේ. කියන්නේ මම ගියේ පාසල් කීපෙකටම ගියා වැඩිපුරම ගියේ පිරිමි විද්‍යාල වලට. මගේ විද්‍යාලයට අල්ලපු විද්‍යාල තිබ්බා ගැහණු විද්‍යාලයක්. අපි විද්‍යාලෙම ගර්ල් ස්කූල් එක. ඉතින් අපි ෆැන්ටසි එක හොයන්න සමහර දවස් වලට තාපෙන් යහපතට පණින වෙලාවලු තියෙනවා. හැබැයි මේ ट्यूशन आवर पास फैंटसी तापिंपाइन डूब नवती उन्ने खेली में दोर लंग दोर लंग ने भी लंग कुट्टू है लंग लंग बैंक के मैं लंग फैंटसी होया गया था ये में का समारोह टेक हाथ वैन न पुलु अन्ने इधर ट्यूशन वाले अधिन नोचर सेनगे हेतु वैन न पुलु आंग माँ की तरह ने मैं हिमाय दें ट्यूशन कीने के आर्थ මේ සනතයියා මං වැරද්දක් හැටියට දකින්නේ නැහැ ටියුෂන් කියන එක. හැබැයි අපි ටියුෂන් ගිහිල්ලා අපිට සිදු වෙන්නේ මොකද්ද කියන එක. ඇත්තටම ටියුෂන් එකකට ගිහිල්ලා සිද්ධ වෙන්නේ ටියුෂන් නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ටියුෂන් නෙමේ සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් දේවල් සිද්ධ වෙනවායි කියන මතයකනේ අපි ඉන්නේ. ඔබ කියන්නේ ටියුෂන් එක හරහා ඒ හා සම්බන්ධිත උප සංස්කෘතීන් බිහි වෙනවා. ඒ සංස්කෘතීන් අපේ සංස්කෘතියට සදාචාරයට විශේෂයෙන් ඒ ඔක්කොම පැත්තකට දැම්මත් අපේ දරුවන්ට නොගැලපෙනවා කියලාද? මෙහෙමයි. සංස්කෘතිය සදාචාරය අපි පැත්තක දාමුකෝ. අධ්‍යාපනය ලබන්නේ අපේ දරුවන්නේ. මොකද මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අධ්‍යාපන ක්‍රියාවලිය තුල ඒ කාලය මං හිතන්නේ හැබැයි අදටත් මං පිළිගන්න දෙයක් තමයි විනාඩි 40 මං හිතන්නේ එක පීරියඩ් එකකට තියෙන්නේ ඉගෙන ගන්න පාසල තුරදී මේ පීරියඩ් එකේ කාලය වැඩි වුණා නම් තව පැයක් වගේ කරා නම් එක පීරියඩ් එකක් මම දැන් ටිකක් අමාරුයි දරුවන්ටත් අමාරුයි එකම දේ අහගෙන ඉන්න හැබැයි මේ ගුරුවරයරත් පොඩි අපහසුාවක් ඇති හැබැයි උසස් පෙළට යනකොට පීරියඩ් දෙක කරනවා පොඩි කාලේ ඉඳලා මම විශ්වාස කරනවා එක සබ්ජෙක්ට් එකක් පැයක වගේ කාලයකට කඩා ගත්තා නම් එතකොට අපි සබ්ජෙක්ට් කිහිපයයි ඉගෙන ගන්න වෙන්නේ පැය ගන්න තුලදී හැබැයි ඊට වඩා මනස දියුණු වෙන්න පුළුවන් යම් තාක් දුරකට ලැබෙයි කියලා. මොකද අපි සමහරලාට බලාගෙන ඉන්න අත්‍යවශ්‍යම පාඩමක් හොඳ හරියේ යද්දි විනාඩි 40 ඉවරලා බෙල් එක නාද වෙනවා. ඒ හරියම තැනටපත් වෙනකොට
ඒ තිබිච්ච සාරය ඒ තිබිච්ච ශක්තිය මං හිතන්නේ ඒ ගුරුවරයාට ඒ ඒ ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා ඒ පාඩම ගැන. ඒ ඒ වෙලාවෙ මෙතනින් නැවතිලා ඊළඟ දවසට යද්දි මං හිතනවා ඒ ඉන්ට්‍රස්ට් එක නැහැ. දරුවන්ට ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පාඩම තුල ඇතිවෙන්නා වූ ඒ ආකර්ෂණය නැති වෙලා අවසානයේදී ඒ පාඩම දරුවන්ට ආසාවක් නැති වෙනවා. සමහර විට මෙහෙම දේවලුත් සිද්ධ වෙනවා. ඒවටත් දරුවෝ වියන අවස්ථාවන් තියෙනවා. බලන්නකෝ මේ ගම්පෙරළියේ නන්දගේ ටියුෂන් එක. Then she saw a very little door hidden near one of the big doors. The little key opened it. The little key opened it. Alice put her head down and looked through it into a very beautiful garden. Kodenanu? නන්දගේ ටියුෂන් එක ගැන මොකද හිතෙන්නේ ගයිෂා? මම හිතන්නේ චිත්‍රපටියක් ඇතුලේ නිර්මාණය වෙච්ච ඉතාමත් කියන්නේ මනෝකාව්‍යම. ඒ කියන්නේ ඒකට හිතා ගන්න බෑ සමහරක් වෙලාවට අපි මේ චිත්‍රපටි කියන්නේ හරි ෆැන්ටසිස් නේ. මම හිතන්නේ ඒක ඇතුලේ නිර්මාණය වෙලා තිබුණ යෞවනත්වය මම හිතන්නේ ඒ පිබිදීමත් එක්ක ඇති වෙච්ච දෙයක්. හැබැයි මං එතන මේ අර මේ මේ වැරදි වැරදි කතා කරගෙන ඇවිල්ලා හරි වෙන්න බැහැනේ සමහරක් වෙලාවට. ටියුෂන් කියන එක ඇතුලේ මං හිතන්නේ ටියුෂන් කියන එක ඇතුලේ මම මේ දේ ඇත්තටම අනුගමනය කරන්නේ සහ ඒක මං ඕකේ කරන්නේ නැහැ. හැබැයි අර චිත්‍රපටියක් නිසා හැමෝම මං හිතන්නේ මෙතන ඉන්න වැඩිහිටියන් පවා අද මේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන වැඩසටහන බලන වැඩිහිටියන් පවා ඉතාමත් රස වින්දනය කරපු චිත්‍රපටියක් මේ දින නිර්මාණය වෙච්ච මේ සීන් එක ඇතුලේ ජවනිකාව ඉතාමත් හරි සුන්දරයි. හැබැයි අර අපි කතා කරන අධ්‍යාපන ක්‍රියාවලියට නම් ඒක මහා ලොකු පෙරලියක් කියලා හිතෙනවා. අපි මේ ආందోళన සිදු වෙන කාරණා පිළිබඳ තවදුරටත් කතා කරමු. මුන්ති විවේකයක් අරගෙන ඉමු මට දැන් මහන්සි. මේ පොටාවේ ඉසක්කළුව. Thank you.
අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතෝ ගතමන ශිල්පය පිළි කඩ නොපෙතු මේ වැල වටා එකි විඳ දඳුමක් පැතු ආදරණීය සහෘදයිනේ මේ පොටාවේ ඉසක්කලුව සමගයි ඔබ ඒකාත්මික වී සිටින්නේ. අපේ ගයේෂා ආදරණීය සහෝදරිය මට කියන්න ටියුෂන් ගුරුවරු සුදුසුකම් ලත් අයම පමණද සිටින්නේ? සුදුසුකම් ලත් අයත් ඉන්නවා. නොලත් අයත් ඉන්නවා. නැත්තේ නැහැ. හැබැයි මම විශ්වාස කරන විදිහට අපි ඉස්කෝලේ ආදරය කරා වගේම ඒ අවංකව උගන්වන ඒ අවංකවම දරුවන්ට ආදරය කරන ටියුෂන් ගුරුවරු ඉන්නවා. නැත්තේ නැහැ. අපි මේ කතා කරන්නේ බහුතරයක් ගැන. හැබැයි සුළුතරයකුත් ඉන්නවා. අපි ඒ ගැනත් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි වැඩසටහන් නිමා වෙන්න කලින්. ඒ සුළුතරය සමහරක් වෙලාවට උත්සාහ දරනවා අපේ රටේ අධ්‍යාපනය තුළ යම් යම් විවිධ අවස්ථා විවිධ විපර්යාස ඇති කරන්න, දරුවන් තුළ විවිධ කුසලතා නංවන්න, ඒවා උපනංවන්න, දියුණු කරන්න ඒ අය මතක් කරිය යුතුයි. මොකද විශේෂයෙන්ම කියනවනේ ප්ලේටෝලා වගේ දාර්ශනිකයන් විහිවුණේ නිකන් නෙමෙයි. ඒකට අපිත් වග කිය යුතුයි, දරුවොත් වග කිය යුතුයි. මොකද ගුරුවරයාගේම පිටපස්සේ දාන්න බැහැ හැමදේම. උගන්වන දේ තුළ දරුවාගේ මනස නිරවුල්ව තියෙනවනම්, දරුවා ඒ උගන්වන දේට සවන් දෙනවනම්, දකිනවනම්, හරි දැක්මක් එක්ක ජීවිතේ ගොඩනගන්න ඒ අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනයේ වැදගත් වෙන තැනට දරුවා පත් වෙනවනම් දරුවාගේ අයිතිවාසිකමක් තියෙනවා ඒ දේට හිත යොමු කරවන එක. මං හිතන්නේ සාමාන්‍යයෙන් සමහරු කියන දාර්ශනිකයෙක් වෙන්න පිස්සුවක් තියෙන්න ඕනේ, උමතු වෙන්න ඕනේ. කියන්නේ යම් කිසි දෙයක් ගැන අපි හිතමු මේ වීදුරුව ගැන, මේ වීදුරුව හදලා තියෙන්නේ මොකකින්ද, වීදුරුවේ අවසානය කුමකින්ද ඉවර වෙන්නේ, කියන වීදුරුව නැති වෙන්නේ කොතනින්ද, නිෂ්ක්‍රීය වෙන්නේ කොතනින්ද කියලා දැනගන්න. දැන් මෙහෙම තියලා තිබ්බහම අපිට හිතෙන්නේ නැහැ නේ සන්නත්තයි. අපි මෙතන ඇවිල්ලා වාඩි වෙලා මේක ලස්සනට මෙහෙම තියලා තියෙනවා, මේක දැකලා අපි යනවා. හැබැයි මේකේ ඇතුළාන්තය හොයන්න අපි හිතන්නේ. දාර්ශනික බව කියලා කියන්නේ සාපේක්ෂ දෙයක්. මේ රියැලිටි සහ ෆැන්ටසි අතර අපි හොයන්නේ මෙන්න මේ අපිට හොයාගන්න බැරි වෙච්ච කරුණු කාරණා. චින්තක අයියා, ඉස්සර ගුරුවරු වගේ නෙවෙයිද අද ගුරුවරු? වෙනස් වෙලාද? කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? මොනවද වෙනස් වෙලා තියෙන්නේ? නෑ, ගුරුවරු කියන්නේ කාර්යභාරය වෙනස් වෙලා. ඇත්තටම ඒ කියන්නේ ඔවුන් කාර්යබහුල වෙලා ලෝකේ. මං හිතන්නේ මේක ගුරුවරුන්ට හෝ ටියුෂන් ගුරුවරුන්ට පාසල් ගුරුවරුන්ට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ලෝකෙම බොහොම වේගෙන් එකිනෙකා පරයමින් දුවන කාලයක් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙනස් වෙලා, ඒ වෙනස් වීම තුළ ඔවුන්ගේ කාලය තුළ ඔවුන්ටත් කරන්නට අධික වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ දැන් පාසල් ඉන්න ගුරුවරයාට ඒ දරුවන්ගේ අවධානය දිනා ගැනීමට සමහරලාට ඒ කාලය මදි. ඒ අතරතුර ඔවුන්ගේ පෞද්ගලික රාජකාරීත් තියෙනවා. සමහරට ඔවුන්ට ලැබෙන වැටුප මදි. ඒ නිසා ඔවුන්ට වෙන රස්සාවක් කරන්න වෙනවා, ටියුෂන් කරන්න වෙනවා. ඒකට ප්‍රිපෙයා වෙන්න ඕනේ සමහරට ඒක කරන්න ඉස්කෝලේදී. ඒ නිසා ඇත්තටම ඔවුන් වෙනස්, කියන්නේ ටියුෂන් ගුරුවරයා සහ පාසල් අවසානයේදී ඔවුන් දෙපොළම යන්නේ මුදල් කියන කාරණේ පසුපස. එතෙන්දී මේ ඔවුන්ගේ ගුණධර්ම සහ ඔවුන්ට වැඩිපුර ලෝකයේ ගැන දරුවාට උගන්වන්නට තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. Taman මුදුන් වෙනවා, පරාර්ථකාමී සේවය අමතක වෙලා යන ගතියක් එනවා. සමහර වෙලාවට ටියුෂන් කඩ කියලා જાතියක් තියෙනවා. ඇත්තද චින්තකයි? ඔය කියන්නේ කඩ කියන්නේ වෙළඳාමක්නේ. වෙළඳාමක්. එතකොට මේක වෙළඳාමක් බවට පත් වුණොත් ලොකු ප්‍රශ්නයක් නේද? ඔව්, ඉතින් ඇත්තටම බොහෝ දේවල් වෙළඳාමක් බවට පත් වෙලා, කලාව, අධ්‍යාපනය, සියලුම කාරණා. අපි ටියුෂන් ගැන කතා කරා. ඔව්, එතකොට ඉතින් ටියුෂන් වෙළඳාමක් බවට පත් වෙලා, ඉතින් නමුත් ඒ වෙළඳ සරුසාරව වෙළඳාම් කරන ගමන් යමක් දෙන ගුරුවරු සහ වෙළඳාම පමනක් කරන ගුරුවරු ඉන්නවා. හරි. පාසල අධ්‍යාපන පද්ධතියේ සිටින ගුරු මෑණිවරු පියවරුත් හොඳට මතක තබා ගන්නට ඕනේ.
මේ හැල්ම යන ජීවන රටාවන් එක්ක ජීවත් වෙන දරුවෝ අපි කොහොමද මේ 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 ටියුෂන් වලින් මුදව ගන්නන මුදව ගන්න ඒට අවශ්‍ය පරිසරය හදලා දෙන්නේ අපිද එහෙම නැත්නම් අපි තවදුරටත් දියුණු විය යුතුද අධ්‍යාපන පද්ධතිය වෙනසක් සිදු විය යුතුද විෂයමාලාව වල වෙනසක් සංවර්ධනයක් සිදු වෙන්නට ඕනේද අපි කොයි ඉසව්වේද ඉන්නේ ටියුෂන් ගුරුවරු කල්පනා කරන්න ඕනේ අපි තවදුරටත් මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්නවද සැබෑ මානුෂීය හිතවාදී විදිහට අපි දරුවන්ටම අධ්‍යාපනය ලබා දීමේ කාර්ය කිරීම සඳහා උපකාරක පන්ති පැවැත්වීම මේ විදිහට කරගෙන යනවා කියන කාරණාව පිළිබඳව ඔන්න හිතා බලන්න ඕන කාරණාව දෙමව්පියෝ දරුවෝ හැම දෙයක්ම මේ පිළිබඳව හොඳට හිතලා බලලා තීන්දුව తీරන ගන්න කියලා අපි තාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා බෙහෙවින්ම ස්තුතියි ගයේෂා ආදරණීය සහෝදරිය තාමත් ආදරයෙන් යුක්තව ඔබ අපිත් එක්ක සම්බන්ධ වුණා ගොඩක් ස්තුතියි සම්බන්ධ වුණාට පොටාවේ ඉසක්කලුවට චින්තකයි කුලදුංග මැතිතුමාණනි අපි තාමත් ආදරෙන් ඔබට ආරාධනා කරේ ස්තුතියි ඔබේ ඒ පිළිගැනීම අපිට ලබා දුන්නාට ආදරණීය සහෘද සමුච්චාරණේ අපි දැන් සූදානම් වන්නේ පොටාවේ ඉසක්කලුවෙන් ඔබෙන් සමුගන්නට අදට ලබන සතියේ මේ වගේම අරුත්බර මාතෘකාවක් යටතේ සුන්දර සතුරු සාමීචී යෙදමින්ම මේ ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ තවත් අලුත් මාතෘකාවක් යටතේ මේ නිමාවට පත්වන්නේ සතියක විරාමයක් ලබා ගන්නට පොටාවේ ඉසක්කලුවා